ජාතික ජනබලවේගය අනුරාධපුර දිස්ත්‍රික් තරුණ රැලිය කැකිරාව නගරයේදී ඊයේ පැවැත්වුණා. ඒ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායකගේ මූලිකත්වයෙනුයි. මෙරට ජනතාව හැමදාමත් හදපු ආණ්ඩු එක පැත්තකින් මුරණ්ඩු ආණ්ඩු. පවුල් වටේ ඉන්න මැරෑටියන් ටිකකට, පවුල් වටේ ඉන්න චෞර ව්‍යාපාරික වලල්ලට සහාය දක්වන ආණ්ඩු. බැඳුම් කර මිලදී ගැනීමේදී කෝටි 1100ක් අර්ජුන ඇලෝසියස් ලාභ ලබන්න උපද්දවනවා. රනිල් වික්‍රමසිංහ වටේ ඉන්න චෞරයන්ට, ගෝඨාභය රාජපක්ෂ සීනිබදු වංචාවෙන් කෝටි 1500ක් තමන්ගේ ළඟ ඉන්න යාළුවෙකුට ලාභ ලබන්න හදනවා. පොල්තල් බදු වංචාවෙන් තමන් ළඟ ඉන්න ව්‍යාපාරිකයන්ට අත්‍යයක ධනය හදන්න ඉඩ දෙනවා. අපිට කියන්න බෑ නේද 2048 වෙනකන් ඉන්න කණ්ඩ දෙන්න. රනිල් කියන්නේ එහෙමයි. 2048 වෙනකොට රනිල් වික්‍රමසිංහට 99. අපි ප්‍රාර්ථනා කරමු ඒ දක්වා ඉන්න කියලා. හැබැයි ජනාධිපති ලෙස නෙවෙයි. ඒවා අපි බලා ගන්නවා. ගෝඨාභය රාජපක්ෂ කියනකොට තිබ්බේ සීරුවෙන් ඉඳි 30යි සමාජයම කියලා බය වෙලා හිටියේ. හැබැයි මොකද වෙන්නේ? කොන්ද කෙලින් තියෙන බය නැති තරුණ પરම්පරාව නැගිට්ටා. මුළු සමාජයක්ම භීතියට පත් කරලා තිබුණ ගෝඨාභය. ඔය සජිත් ප්‍රේමදාස තියෙනව නේද? මට කියන්න ගෝඨාභය ගෙදර යනකම් නම කියලා බැන්නේ නැහැ හොඳයි. සජිත් ජනාධිපති ඡන්දෙ පෙරදිලා මාසයක් ගෙයෙන් එළියට බැස්සේ නැහැ ගෝඨාභයට බයයි. දේශීය ණය ප්‍රතිවගත කරන්නේ ගෙනල්ලා වැඩ කරන ජනතාවගේ මෙරටේ තරුණ වැඩ කරන කම්කරුවන්ගේ සේවක අර්ථසාධ කරමුදල් බාරකාර අරමුදල් කපලා දැම්මා 100%ට ආසන්න මුදල් ප්‍රමාණයක් අවුරුද්දකට බිලියන 125ක් සේවක අර්ථසාධ කරමුදල් විතරක් නැති කරා. ඒතකොට ඒක විදේශීය ණයක ප්‍රතිවගත කරන්නට යනකොට ඒක කපා ගන්න දීපාර්ශික ණය වලින් අඩු කර ගන්න යෝජනාවක් නැහැ. ස්වෛරී බැඳුම් කරවත් සාකච්ඡාව තවම සිද්ධ වෙලත් නැහැ. හැබැයි අපිට කියනවා 2028 වෙනකන් ණය කල් දාගත්තා කියලා. ජයගමු ශ්‍රී ලංකා කියලා වැඩපිළික් දිස්ත්‍රික් වටේ යන්න පටන් අරගෙන තියෙනවා. ඒක ඇත්තටම ගත්තොත් එම ජයගමු ශ්‍රී ලංකා නෙමෙයි, කෙලවුම් ශ්‍රී ලංකා බවට පත් වෙමින් යන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.